සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත් රැගෙන ඔබේ හදවතට ඔබේ නිවසට එන මේ මොහොතේදී මම කැමතියි ඔබත් එක්ක වේදා ගන්නට ශුද්ධ මාක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ තියෙන ලස්සන මම හිතන්නේ 40 ඉඳලා 45 තියෙන ඒ කොටස තුල තියෙන ලාදරු රෝගීකව සුව කිරීම ගැන. ජේසු අවිදගෙන යනකොට ලාදරු රෝගීකව දකින්න මේ ලාදරු රෝගියා නිකන් ඉන්නේ දැක්කම ස්වාමීන් වහන්සේ වෙතට ගිහිල්ලා කියනවා අනේ ස්වාමිනේ ඔබ වහන්සේට පුළුවන් ඔබ වහන්සේට කැමතිනම් මාව සුවපත් කරන්නට කියලා. ඔබ වහන්සේ කැමතිනම් මාව සුවපත් කරන්න පුළුවන් කියලා. ස්වාමීන් වහන්සේගේ හදවත අනුකම්පාවෙන් ශුදෝ බයිබලයේ තුල කියනවා ශුදෝ ස්වාමීන් වහන්සේගේ හදවත දයානුකම්පාවෙන් අනුකම්පාවෙන් පිරීලා කියයි කියලා කියනවා. උන්වහන්සේ අද දිවිවරලා කියනවා පුතේ ඔබ සුව වෙන්න මං කැමතියි ඔබ සුව වෙනවට සුව වෙන්න කියලා කියනවා. එකෙනෙම ඔහු සුවය ලබනවා. ඒ විතරක් නෙමෙයි ඒ සුවය ලැබුවට පස්සේ ජේසු කියනවා දැන් ඉතින් ඊළඟ කාටවත් කියන්න එපා පූජකෙන් ඉදිරි විතරක් පිළි සිටින්න කාටවත් කියන්න එපායි කියලා. ඊට පස්සේ අපි දන්නවා මොනවද වෙන්නේ කියලා. ඉතින් මට අද මෙතනදී ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. ස්වාමීන් වහන්සේ කියන මම කැමතියි කියලා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අද දවසේදී පතරන් අම්මතාති දුවේපතේ අද ලෝකෙදී හැබලද්දි ආදරවන්තයන් දිහා බලද්දි සමාජයේ ඉන්න බොහෝ දෙනා දිහා බලද්දි අපි දකිනවා අද මොකද ජනමාධ්‍ය නැත්නම් හැම වෙලාවෙම තවත් කෙනෙක් එක්ක අපිට කනෙක්ට් වෙන්නට සම්බන්ධ වෙන්නට ගොඩක් අවස්ථාන් තියෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම කරන දෙයක් තමයි I love you කියලා ලියලා අරිනවා. reply එකකුත් යනවා I too love you කියලා අපිට reply එකකුත් ලැබෙනවා. ඉතින් ඒ වගේම මතක් වෙන ගානේ අපි call එකක් දෙනවා වෙන්න පුළුවන්. සමහර reply එකක් ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම විග්‍රහ කළ බැලුවොත් ඔය හුවමාරු වෙන එක message එකකටවත් ඒ message එකක් එවන එක පුද්ගලයෙකුටවත් බෑ. ඔබේ හදවතේ තියෙන ඇත්තටම ඔබේ ඇතුළාන්තයේ තියෙන ඒ අවශ්‍යතාවයට සංවේදී වෙන්නට ඒ අවශ්‍යතාවයත් එක්ක ඒ වගේම ඒ ඇතුළාන්තයේ ස්පර්ශ වෙන විදිහට ඔබට ආදරය කරන්නට ඒ පුද්ගලයන්ට අද ගොඩාක් අයට බැරි වෙලා ගිහිල්ලා. ඉතින් ඒක නිසා තමයි අද අපිට හරියට හම් වෙන පුද්ගලයෝ ජීවිතේ කලකිරිලා එපා වෙලා අනාගතයක් බලාපොරොත්තුවක් හිට දවසක් නැතුව ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් මෙන්න මේ අතරතුරේදී මම කැමතියි ඔබත් එක්ක බෙදා ගන්නට. ඇත්තටම එදා ජේසු ප්‍රකාශ කරපු ආදරය මොන වගේ ආදරයක්ද? ඒක හරි ගැඹුරු ආදරයක්. ඒක දැනෙන ආදරයක්. ඒක ක්‍රියාවෙන් පෙන්වන ආදරයක්. වචනෙන් දැනවෙන ආදරයක්. ඒක හරි ලෙන්ගතු ආදරයක් ඒක. හරි වෙනස් ආදරයක්. අද අපිට අපෙන් තව කෙනෙකුට ප්‍රයෝජනයක් නැත්නම් ඒ පුද්ගලයෝ හරි ඉක්මනට අපෙන් නික්මිලා යනවා. අවශ්‍ය අපිට අපේ මොනවද ගන්න පුළුවන් කියලා තමයි ඒ පුද්ගලයා බලන්නේ. නමුත් ඒ අය මොනවද දෙන්න පුළුවන් කියන එක කොහොමද ආදරේ දෙන්නේ? ආදරේ දැනවෙන විදිහට ආදරේ කරලා ආදරේ තුන කොහොමද මේ පුද්ගලව ජීවත් කරවන්නේ කොහොමද කියන එක අනිත් පුද්ගලයන්ට වැඩක් නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ තාවකාලික ඒ දවස ගත කර ගැනීම පමණයි. ආදරේ සිතුවිලි ඇති කර ගැනීම පමණයි. ඉතින් ඒක නිසා අපි ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ආදර්ශය තුළ අපි මෙතනින් ඔබට යමු. එතනින් ඔබට ගිහිලා කියලා තවත් පුද්ගලයෙකුට දැනෙන ආකාරයට ආදරය කරන්නට. ඒ වගේම ඔබට පුළුවන් නම් අනිත් පුද්ගලයන් අහන්න. ආදරය කරන ගමන් අහන්න. ඔබට මගේ ආදරය දැන වෙනවද? Do you feel my love? Do you really feel my love? Do you feel that I'm there for you? මෙන්න මේ දේ ඔබට අහන්න පුළුවන් නම් ඒ පුද්ගලයා හදවත විවර කරන ඔබට උත්තරයක් දෙවි. ඉතින් නිරන්තරයෙන්ම මෙවැනි දෙබස් තුළ ආදර බස් තුළ ඔබේ ජීවිතයේ දෙවියන් තුළ ගැඹුරු කරගෙන දෙවියන් තුළින් ඔබ උරලා ගන්න ආදරය ජේසුගේ ආදර්ශය තුළ ආදරය කරන්නට ඔබටත් මටත් අපි හැමෝටම හැකි වෙන්නට කියලා අද දවසේ විශ්වදෝ ස්වාමින් වහන්සේ තුළ අපි ප්‍රාර්ථනා කරමු. ඒ සඳහා ඔබට ජයම ජය. ජේසුගේ පිහිටයි.